नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सुखं यावज्जराशीलं सुखासन्धापतिष्ठिता सुखोपन्यायपटिलाभोपापानं अकरणं सुखं ते। श्रद्धावंत पिनवत्नी भाग्यवत महंस वदाले ओबट में लोकये अतिता सक सतुट सनसीम लबागंट नम खरुण कीपयक ओब सत्व पवते तुय कुमंद सुखं याव जराशीलं जराबट पत्वेनकं दिरनकं वयसत यनकं सिल्वत्वीन सपयत कारणया एक महा सतुटा सुखा सद्धा पतित्तिता ओबे हदवते तेरुवन महंसल पिलिबंद यम श्रद्धाव पवतिन मना ये सबलिन्न सपया महा सतुटकट हेतुवा सुखो पन्याय पतिलाभो ओबट ओबे सीता असुरु करगेन मे उत्तम दहम पुरुदु करेन प्राज्ञान पहल करगान लगेन मना ये महा सपया अनागते महा सतुटकट हेतुवा पापानां अकरणं सुखं किसीम हेतुवकिन किसीदु पापयक् नोकर सिटीम एकांतेन सतयक् ओब बलन्न ओबे जीविते मे करुणु तियेनवद कियला मरण कम्म दिरण कम्म सिल्वत् वीम ओबे जीविते तियेनवद जरावट पत्तुनाट पस्से नेमेयि जरावट पत् वेनकम् होंदतूम वयसट गियाट पस्से नेमेयि अविदगन्न बरि मट्टमट आवट पस्से नेमेयि අවිදලා යන්න එන්න පුළුවන් අතේ පයේ වාර තියෙන කම්ම සිල්වත් වෙන කියලා වදාහනේ. වයසට ගියාම ලෙඩෙන්ද ගැටුණාම මොකුත් කරගන්න බැරි කාලේ නෙමෙයි. මේ දැන් ඔබ ඔය ගත කරන මේ කාලයේ ඔබ ජීවිතය අවසන් වෙන කම්ම සීලවන්තව ගත කළොත් ඔබ සැපයට හිමිකම් කියන කෙනෙක් මහා සැපයක් ලබන්නට ඔබ සුදුසු කෙනෙක්. इतिन भागवत महास में बनपद आद उबेन देशना करे जीवित उब वटिना उतुम दवस पटिना निमेश पटिना मुहता मे पिंदी में गत कर जनित महापिन कलप गणना गिलिया उबत ने ससर गमने निवन दत्ना जाति दत्वान सेवन शिशिल सुपतिसा इति नव दवस सा कथा करे ए तथागतया निवास वदाल सुखो पन्याय पतिलाभो प्रज्ञावे पहलवीम सतयात्मय शांतियात्मय केन मे बनपदय मे धर्मय मे उत्तम इगन्वीम त अनुल मे पवित्र धर्मय सीपत् करगणीम तोरागणीम अकुसल सित 14 रे मोहे नाम अकुसल अकुसल चैतसिक 14 रे मोहे नाम අකුසල චෛතසිකය පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කළා. ඊළඟ අකුසල චෛතසිකය තමයි අහිරිකය කියලා කියන්නේ. අහිරිකය. අහිරික කියන කොට ඔබ දන්නවා හිරි කියන්නේ පෞකිරීමට ලැජ්ජාවන ස්වභාවය. හිරිය කියන්නේ පෞකිරීමට ලැජ්ජාවන ස්වභාවය. අහිරික කියන්නේ එහෙම පව කරන්න ලැජ්ජා නොවන ස්වභාවය. පෞකිරීමට කිසිම ලැජ්ජාවක් නැහැ. උපමාවකින් අපට කියලා දුන්න හරියට අසුචි ගොඩක ළඟින් ඌරෙකු වගේ කියලා. මේ පවත ලැජ්ජා නැති ස්වභාවය නැත්තම් අහිරිකය නම් වූ ස්වභාවය. එය සෑම අකුසල් සිතක් සමගම පහළ වෙනවා. පහළ වෙන හින්දාමයි ඕනෑම පාපයක් සිද්ධ වෙන්නේ අපේ ජීවිතවල. අහිරික. සර්ව අකුසල සාධාරණ චෛතසිකය. අහිරිකය නම් වූ චෛතසිකය. ඊළඟට भागवत महर्षि देशना करेगा अनुत्तप्प अनुत्तप्प उत्तप्प के लिए ना बीएबी उत्तप्प के लिए बीएबी ना अनुत्तप्प के लिए हम बीएबी में ना कुमकट तो थावट बीएबी में ना अत्तन थावट बीएबी में यानी कुछ जीवित तेरे ना याद यात्रा पाप एक सिंधु मांगने में
පවට බිය වෙන්නේ නැති හින්දාමයි පවකම් කරන්නේ ලෝකේ ජීවත්වනට පවට කිසිසේත්ම බිය නැහැ කුසලයට තමයි බිය වෙන්නේ ලෝකේ ඉන්න මිනිස්සෝ තනියම කන්නද දන් දෙන්නද බිය වෙන්නේ දන් දෙන්න තමයි බිය වෙන්නේ බොහෝ දෙනා දුස්සීල වෙන්නද සිල්වත් වෙන්නද බිය වෙන්නේ සිල්වත් වෙන්න බයයි ලෝකේ මිනිස්සු කැමති නැහැ සිල්වත් වෙන්න ඒකට ලැජ්ජයි ඒකට බයයි සිල්වත් කෙනෙක් කිව්වොත් සිල් සමාදන් වුණා කියමුත් වැරදි විදියට තමයි හිතන්නේ. ඉතින් ඔබ තමයි ලෝකේ බහුතරයේ මානසිකත්වයේ ස්වභාවය. ඉතින් ඒක එහෙම වුණේ නැත්නම් සතර ආපාය හිස්සනවා සතර ආපාය හැමදාම පිරිනා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්න කාලේ සතර ආපායට යන පිරිසට වඩා දෙවලොවට යන පිරිස වැඩි වෙනවා. ඉතින් අනිත් කාලවල දෙවලොවට යන පිරිස ස්වල්ප වෙනවා. සතර පායට අති මහතරයක් යනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ පවත ලැජ්ජා නැති බව, පවත බය නැති බව. ඔබට අද මේ පින්බිමට එන්න හේතුනේම පවත ලැජ්ජාමයි තියෙන නිසා. ඒ වගේම කුසලයට කැමැත්ත ඡන්දේ කුසල ඡන්දේ තියෙන නිසා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළම අහෙරික අනුත්ප්ප කියන මේ ධර්මතාවයක අනුත්ප්පය කියන්නේ පවත බිය නොවන ගතිය. පවට බිය නොවන ගතිය අහිරිතේ කියන පවට ලැජ්ජා නොවන ගතිය අනුත්ප්පේ අපට උපමාවකින් කියලා දුන්න පළඟැටියෙන් ගිනි සිලකට බය නොවෙනවා වගේ කියලා. පළඟැටිය ගන්නෙ නැහැ කොච්චර හරි කර වෙනකම් අඟුරු වෙනකම් ඒ ගිනි දැල්ලට පනිනවා. ඊළඟට උද්ධච්චය. උද්ධච්ච කියන්නේ සිතේ යෙදෙන අමෝක සම ස්වභාවයෙහිම නසංසිඳිච්ච ගතිය. සංසිඳීමක් නැති බව. හරියට ගල් පහරක් ලැබූ අලු ගොඩක් වගේ කියලා. සුලංගට සැලෙන කොඩියක් වගේ කියන මේ උද්ධච්චය බලන්න මේවා ප්‍රත්‍යක්ෂයෙන් ජීවිතේ සිත නිතරම විසිරෙන්න බලනවා කියන්නේ ඔබ දන්නවා උද්ධච්චයේ හැටි මෙන්න මේ කියපු මෝහ අහිරික අනත්තක උද්ධච්ච කියන මෙන්න මේ චෛතසික ධර්ම හතර කුමක්ද සියලු අකුසල් වල යෙදෙන නිසා අකුසල සාධාරණ නමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසල සාධාරණ චෛතසික මෝහය අහිරිත අනුත්ප්පය උද්ධච්චය කියන මේ හතර සෑම අකුසල සිතක් සමගම ඒකාන්තයෙන් යෙදෙනවා. ඊළඟ අකුසල චෛතසිකය තමයි ලෝභය. ලෝභය කියන්නේ සිතේ යෙදෙන ආරම්මණෙහි ඇලෙන ස්වභාවය. ආරම්මණෙහි නැගෙන පැටලෙන ගතිය. ඒකට කියනවා ලෝභය කියලා. ලෝභය. ලුද්ධෝ අර්ථං නජානාති කියන්නේ ලෝභය බලවත් වුණාට පස්සේ අර්ථය අනර්ථය වැටහෙන්නේ නැහැ. ඒක තමයි හැටි. අන්ධං තමං කදා හෝති මුළු ජීවිතේම අන්ධකාරයක් වුණා ලෝභය බලවත් වුණාට පස්සේ. ඒ ලෝභය තමයි කාම ඡන්දය කියන්නේ. ලෝභය තමයි රූප තණ්හාව, අරූප තණ්හාව, කාම තණ්හාව කියන්නේ. ලෝභය තමයි රාගය කියන්නේ. ලෝභය තමයි ප්‍රේමය කියන්නේ. බෝසෙන් ලෝභයට තමයි ආදරය සෙනෙහස කියන්නේ ලෝභයට කියන නම. ඉතින් ඔය ලෝභය ඇති වුණාට පස්සේ කෙනෙකුගේ ආරම්මණයේ සිට ඇලෙන ඉන් අනතුරුව විවිධ විසම කාය වාක් මනෝ කර්ම සිද්ධ වෙන බොහෝ කවු රැස් වෙනවා. ඒක චෛතසික ධර්මයක්. ලෝභය කියන්නේ අකුසල හේතුවක්. හරියට අලුතෙන් අලුත් මස් නැදන්න අලුත් නැටි භාජනයක දැනුමට පස්සේ නැටි භාගනේ ඇලෙනවා වගේ මේ ලෝභයේ ස්වභාවය. අකුසල මූලයක්. චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ දුක්ඛ සමුදය කියලා දේශනා කළේ මේ කියපු ලෝභය නම් වූ අකුසල චෛතසිකය පිළිබඳව. ඊළඟ අකුසල චෛතසිකය තමයි ditthiyai. අපි ඒ චෛතසිකය ගැන ඉගෙන ගත්තා. අරමුණ වර්ධනා දක්වන ස්වභාවයට කියනවා ditthiya කියලා. මිච්ඡා විද්ධි කියලා කියන්නේ අන්නේ ස්වභාවයට. හරියට මිරිඟුවක් ජලය කියන මුලාවටපත් කරලා පෙන්වනවා වගේ ditthiya. ඒ ditthiyේ ස්වභාවයන් අපි ඉගෙන ගත්තා හේතුක අකිරිය නාස්තික කියලා. හේතුඵල පිළිගන්න, කර්මය පිළිගන්න, ඵලය පිළිගන්න, කර්මය ඵලය දෙකම පිළිගන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියක බල ලෝභ මූල සිත් වල ditthigata sampayukta sit hatare මේ කියපු ditthiya යෙදෙනවා. ලෝභය සියලු ලෝභ මූල සිත් වල යෙදෙනවා.
ඊළඟ අකුසල චෛතසිකය තමයි මානය මාන මම උසස් කියලා ඇති වෙන්න පුළුවන් ඒ උඩඟු ස්වභාවයට තමයි මානය කියලා කියන්නේ මානය නමාන කාමස්ස ධමෝ ඉදත්ති නමාන කාමස්ස ධමෝ ඉදත්ති බුදුරජාණන් වහන්සේ ගාථාවල් දේශනා කරනවා මේ මානය ගැන නමාන කාමස්ස ධමෝ ඉදත්ති නමෝ නමති අසමාහි තස්ස නමාන කාමස්ස ධමෝ ඉදත්ති නමෝ නමති අසමාහි තස්ස මතක තියාගන්න මාන්‍ය කතර යනකොට මතක තියාගන්න අර කොසල් දැතුමා කියපු ගාථාව මතකද කොසල් දැතුමාට මේ කොසල් දැතුමාට බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ ගාථාව වැඩිපුර කන්න හිතෙන කොට කියන්න කියලා අන්නේ වගේ මේ හිතට මාන්‍යක් අහංකාරකම උඩුකමක් එනවා නම් හිතන්න න මාන කාමස්ස ධමෝ ඉදත්ති නමෝ නමති අසමාහි තස්ස පාඩම් කරගන්න න මාන කාමස්ස ධමෝ ඉදත්ති කියන්නේ මාන්‍යක් යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් එයාට හිතේ දමනයක් ඇති වෙන්නේ නැහැ කියන්නේ මාන්‍යක් යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් හිතේ දමනයක් ඇති වෙන්නේ නැහැ මාන්‍ය තියෙනකොට සිල් බිඳෙනවා කියන්නේ කොහොමද මාන්නේ සිල් බින්දෙන්නේ මාන්නේ නිසා කොහොමද සිල් බින්දෙන්නේ පහත් කරන හිතනවා මේම දැන් අපි ගත්තකින් කවුරු මොකක් හරි කාරණයක් විමසුවා අපි හිතමුකෝ කාලෙන් හරි අහනවා වැරද්දක් කළා ඒක අහුණාද බස්සෝ ඔබ මෙහෙම දෙයක් කළාද කියලා දැන් මාන්නේ වැඩි අපහාසයක් නින්දාවක් කියන එකලේ නැහැ කියලා මාන්නේ නිසා බොරු කියනවා ඒ වගේම මාන්නේ නිසා බොහෝ මිනිස්සුන් මේ වගේ කාලයක මද්‍රව්‍ය හිමක් පාවිච්චි කරන මාන්නේ නිසා තත්ත්වෙට හොඳ නැහැ කියලා මද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැත්නම් එහෙම ගමයක් වෙන මේ ජන සමාජෙ තත්ත්වෙට හොඳ නැහැ කියලා ඒ කියන්නේ මද්‍රව්‍ය පාවිච්චි කරන්න ඕන එහෙමත් වෙනවා අන්නේ වගේ මේ මාන්නේ හේතු වෙනවා සිල් බිඳෙන්න හිතේ දමනේ නැති වෙන්න ඒ වගේම දුස්සීල වෙන්න හේතුවක් තමයි මාන්නය කියන්නේ. ද්වේෂය දුස්සීල වෙන්න හේතුවක්. අර්ථගතාවේ කාරණේ පැහැදිලි කරන්න තියෙන ඉතාම ලස්සනට. ඉතින් ඒක මතක තියාගන්න න මාන කාමස්ස ධමෝ ඉදත්ති න නෝන මත්ති අසමාහි තස්ස. එහෙනම් යම්කිසි කෙනෙකුට මාන්නයක් ඇති වුණොත් හිත සමාධිමත් වෙන්නේ නැහැ. සමාධියක් ඇති වුණොත් ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. එහෙනම් මාන්නයක් ඇති වුණොත් එයාට මුළු නිවන් මගම ආවරණය වෙනවා. හදලෙද මාන මාන කාමස ධමෝ ඉදත්ති මේ මොන මැති අසමාහි තස්ස ඒක පාඩම් කරලා තියාගන්න ඉතින් මේ මාන්නේ කියන්නේ අන්‍ය බඳු ධර්ම ස්වභාවයක් මම උසස් කියලා වටහා ගන්නා ස්වභාවය නව විද මාන්නේ කියලා තියෙන්නේ ඒව ගැන අපි විස්තර කරන්නේ නැවත කතා කරන්න අවශ්‍ය නැහැ මාන්නේ නම් වූ අකුසලයේ විද්ධිගත විප්‍රයුක්ත අකුසල් සෙත්වල පහළ වෙනවා. දික්ඛගත විප්‍රයුක්ත අකුසල් සෙත්වල මාන්නය පහළ වෙනවා. මාන්නය. ඊළඟ අකුසල චෛතසිකේ කුමක්ද? දෝෂ. ද්වේෂය නම් වූ අකුසල චෛතසිකේ. හිතේ ඇතිවන ඡන්ද ප්‍රචණ්ඩ භාවයට කියනවා ද්වේෂය කියලා. ප්‍රචණ්ඩ භාවය. කොච්චරhari මේ හිතක ඇතිවන දැන් අපි මේ ද්වේෂය ගැන, ලෝභය ගැන, මාන්නය ගැන කතා කරන එක ලෝභ දේශ මොහ මාන ප්‍රහාණය වෙන්න හේතුවක්ද වැඩෙන්න හේතුවක්ද ප්‍රහාණය වෙන්න හේතුවක් දැන් මේක අපි කතා කරනවානේ අපට රෝගයක් තියෙනවා ඒ රෝගේ රෝග බීජයන් හඳුනා ගන්නවා රෝග මූලයන් හඳුනා ගන්නවා මේ රෝගේ හැදෙන්නේ මෙන්න මේ නිසා එතකොට මේ මූලය හේතුව හඳුනා ගන්න එක රෝගේ සුවපත් කරන්න පහසුවක්ද නැද්ද පහසුවක් එතකොට අපිට තියෙන කෙලස් රෝගය සුව කරගන්න නම් මොකද කරන්න ඕන කැලස් හඳුනා ගන්නට ඕන. කැලස් හඳුනා ගන්න මොකද කරන්න ඕන? ඔව් මේ කැලස් ගැන කතා කරනවා විමසනවා නුවණින් මේවා දැනගන්නට ඕන, පැහැදිලි කර ගන්නට ඕන. මේ ධාමෙන් කරලා දෙන්නේ අන්නේ කාර්යභාරය. ඒ නිසා මේවා ගැන කතා කරන එක මාන්නේ ගැන, ලෝභය ගැන, ද්වේෂය ගැන නිතර නිතර කතා කරන එක, ඒවා ගැන හඳුනා ගන්න එක. ඒක විමසන එක අපට කැලේසයක් ආවට පස්සේ ඒ ප්‍රහාණය කිරීම ප්‍රසිතා උසස් අනුග්‍රහයක් ලැබෙනවා. දෝෂය කියලා කියන්නේ හිතේ ඇතිවන ඡන්ද ප්‍රජාණ්ඩ ස්වභාවය උපමාවකින් කියනවා හරියට දණ්ඩකින් පහර කාපු නාමයක් වගේ මේ හිතේ ඇලිස්සෙන ගතිය.
මොහොතකින් දේශය අවස ගන්න පුළුවන් තා කුඩා මොහොතකින් දේශය අවස ගන්න පුළුවන් මෙයත් හොඳයි මේ මේ මගේ වසංගත රෝගයක් තියෙන කාලේ අනේ බෝවේ කියලාවත් හිතන්න නැතුව මම සංහිතේ වාඩි වෙලා මම සතුටින් බයක් නැතුව නේද හොඳයි ධර්මයේ පිළිබඳ ලොකු ඡන්දයක් මේකෙන් ජීවිතය අපහැරලා ඉඳී කරන්නේ ඒක ඇත්තටම වටිනවා වෙන තැනක ගිහිල්ලා මෙහෙම කැමති වෙන්නේ නැහැනේ වාඩි වෙලා ඉන්නනේ ගොඩක් වටිනවා එහෙම තමයි ජීවිත පරිත්‍යාගය හිතන්න පුළුවන් අපි මෙහෙම වසංගතයක් තියෙන කාලේ ධර්මයේ ඉගෙන ගත්තා භාවනා කළා ස්වභාව පුරුදු කළා ඒක නිසා ඒක අපේ විතර ලොකු සතුටක් හයියක් බුදුරජාණන් වහන්සේ ජීවිතේ පූජා කරනවා කියන්නේ එහෙම හිතන්න පුළුවන් අමිතේ 25 30ක් වගේ ඉන්නේ කියලා දේශේ නම් වූ චෛතසික ධර්මයේ දේශ මූල සිද්දකේ පමණයි යෙදෙන්නේ ගැන අපි කතා කළා දේශයට ප්‍රතිපක්ෂ ධර්මයේ කුමක්ද මෛත්‍රිය ලෝභය ප්‍රතිපක්ෂ ධර්මයේ ලෝභයට ප්‍රතිපක්ෂ ධර්ම ගණනාවක් තියෙනවා අලෝභය ඒ වගේම ලෝභය ප්‍රහාණය කිරීම පිණිස දානෙන් පටන්ගෙන ත්‍යාගය පුරුදු කිරීම ලෝභය ප්‍රහාණය කිරීමට හේතු වෙනවා ලෝභය ප්‍රහාණය කිරීම දාන පාරමිතාවෙන් සිද්ධ වෙනවා දේශේ ප්‍රහාණය කිරීම මෛත්‍රිය නැත්නම් මෙත්තා පාරමිතාවෙන් සිද්ධ වෙනවා ඉස්සා කියන්නේ ඊළඟ අකුසල චෛතසිකය ඉස්සා ඊර්ෂ්‍යාව ඊර්ෂ්‍යාව අනිත් අයගේ සම්පත් ධ්‍යාන බලලා රුස්සන්නේ නැති ගතිය ඉස්සා ඉස්සාව කියන ස්වභාවය මච්චරිය කියන්නේ කොමද මසුරුකම ඉස්සාව කියන චෛතසික ධර්මය දේශ මූල සිත්වල තමයි පහළ වෙනවා නම් පහළ වෙන්නේ දේශ මූල සිත්වල ඉස්සාව මච්චරිය කියන්නේ තමන්ගේ සම්පත් තමා සතු දේවල් තව කෙනෙකුට දෙන්න කැමති වෙන්නේ නැහැ ඒකට කියනවා මච්චරිය කියලා මසුරුකම මසුරුකම ඉස්සාව මච්චරිය මේකෙන් බලවත් වෙන්නේ මොකක්ද ඉස්සාව ඒක මෙහෙම දෙයක් එක එක පුද්ගලයන් දැන් අපි ගත්තා තියෙන්නේ ධනයේ වස්තු සම්පත් තියෙන කෙනෙකුගේ මසුරුකම් බලවත් වෙන්න පුළුවන් මොකොත් නැති කෙනෙකුගේ ඊර්ෂ්‍යාව බලවත් වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා මේ බලවත් වෙන ධර්මතාව කොමක්ද කියලා කියද්දී කර්ම වීම සම්මත වන කොහොම නමුත් මේ දෙකම බලවත් වෙනවා ඒ ඒ පුද්ගලයන්ට අනුව කෝක බලවත් වුණා විපාකේ දුකක් වුණා ඒකම තියාගන්න මච්චරිය කියන කාරණය කරුණු පහක් මුල් කරගෙන ඇති වෙන මසුරුකම් ආවාස මච්චරිය කුල මච්චරිය භික්ෂුවකට මේ නැති වෙන විශේෂ ගියකට තියෙනවා වන්න මච්චරිය ඊළඟට ලාභ මච්චරිය නම් මච්චරිය ඔය වගේ මච්චරිය ඇති වෙනවා පහක් ආකාර පහකින් ඇති වෙනවා ආවාසේන ලෝභ දේහි කුලේන භූත නිරය ලෝභේන අප්පලාභෝව වන්නේන තු අවන්නකෝ ධම්මා කුක්කුල නිරය පච්චති පාප මානස එනි මච්චරිය ඇති වුණාට පස්සේ විපාකේ නැහැ ආවාස මච්චරිය වික්ෂුණාස කෙනෙක් ගත්තොත් මගේ කුටිය මේ මගේ ආරණ්‍ය මේක වෙන කෙනෙකුට දෙන්න හොඳ නැහැ කියලා නැති වෙනවා ගියත්තන්ට සමාත එහෙම ඇති වෙන්න පුළුවන් තමන්ගේ නිවස ගැන තමන්ට සතු දේවල් ගැන එතකොට ආවාස පිළිබඳ මච්චරිය ඇති වුණොත් එහෙම ලෝකමු නිරේ පසනවා කියන්නේ ලෝකමු නිරේ යනවා ආවාස මච්චරිය නිසා ආවාසේන ලෝභගේ හේති වේවා කුලේන ගුණ නිරය දැන් ඔය ඒක වික්ෂුන් මහත්තයාට තමයි බොහෝසේ නැති වෙන්නේ දායක ඇතු ඉන්නවා මේ අපේ දායකව කාටවත් කතා කරන්න කැමති නැහැ එහෙම ඉන්නවා සමහර අවස්ථාවල දායක මච්චරිය කියන්නේ ඒක තමන්ගේ ආරන්නේ තමන්ගේ ආවාසේන දායක තව කෙනෙක් සම්බන්ධ වෙන කැමති නැහැ එහෙම කියන්න පුළුවන් දායක මච්චරිය කියලා කියන්නේ බැරි වෙනවත් ඒ දායක කෙනා වෙන වික්ෂුන් වහන්සේ කෙනෙක් කතා කරලවත් හම්බුනොත් ආයෙ කතා කරන්නේ නැහැ ඔව් එහෙම තියෙනවා බලන්න ඉතින් නේද ඔය අපේ යෝගාශ්‍රම සංස්ථාවේ සභාපති ස්වාමීන් වහන්සේ තමයි පහළම තියෙන ජනානන්ද ස්වාමීන් වහන්සේ පහළම තියෙන ජනානන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මට තේරෙනවා වස් 60කට කිට්ටුයි ශාසනය තුළ බොහෝම සිල්ගුණ පුරද්ද පූජනීයත්වයට පත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් තාම තියෙන අර හරියම මෘදු හිතක් ළමෙක් වගේ හැමෝම කැමති ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියලා විශේෂ දායකයෙක් කවුරුවත් නැහැ විශේෂයෙන් මේ අසබලා දැන් හැම ස්වාමීන් වහන්සේ කෙනෙකුට වගේ ඉන්නනේ මේ මගේ දායකෙක් මේ මගේ දායකෙක් කියලා ඉන්නවනේ ඉතින් කාටවත්
अपहास कला दायक अपहास कला हेतु तमेंतम से प्रकाश करे दायक संपूर्ण मेरे चंदूपम प्रतिपला चंदूपम प्रतिपला मेसरे बुधसर पत्र केवल बला चंदूपम प्रतिपला एक गिह कविदे कोहमद गीय कवि संबंध पवती है मच्छरी अति वे छंदूपम प्रतिपदा ज्ञाने छंदूपमा भिक्वे कुना उपसंकम हरियट हंद वगे बेन के भिक्षुनाट पुरा हंद हंद के स्वभाव हनदाम अलुक्ने हंद केच्चर हर फरण कवद प्रतिवेन्न एवं गेंबुड़ लिंदकट गेंबुड़ लिंदकिन वत्दीन को शरीर कई कटे बरकड़ा हर अड़े मीदर बनकर मतुरा शरीर बरकड़ा लिंदेम शरीर इतनी हित बरकर बलंद भय अंदेन गिहत्तों अयम देशनाक्रे काश्यप महारहत अन्हीं तम ये काल हसीदु विस्सति दायके अपीन आरण्यको पांसको आगत आगंतुक हसीरी आगंतुक कथाग्रहण कथाग्रत आगंतुक मे स्वामी मतक अपन कालेमदस्तीमदस्ती कथाग्रहण्य इत चंदूपम चंदूपम प्रतिपदा अनुगमें विधिहत्मे ये मुनो दायक तरह चंदूपम प्रतिपदा भिक्षुन बुधरजानस वदाल प्रतिपदावे पिटगिहन विमुक्ति नियत्न नियत्तो भिक्षुनाशलवास ये मन में समस्त महासंगरत्ने नम आचारकान गरुकान शिवपेदान सिरिवत्त गुणवत्त शिल्प शिवपादान शयान भीजन इधर पत्र शक्ति पमन तमंगी हे आय पमन इतनी मच्छरी दिशा नैतिवेन संहार तमंगान आरा पान सर विरा विन अब मेमंगिक मेहमदे कुत्ती वयम हेमतन अभिधन मे धरमे कुमक धरमे कुमें तेरंगा बरी कोलवा एक अम्म आरक्षा कुत्ती नो नमु मज्जरी अति नमन विधियट भिक्षुन्नासल कथित करेम कुलमच्छरी अति उनोकिन भूत निरय असुचि निरय कसन्न गणवा के अला निवा मे निकं कटते नेम के लो लोभेन अप्पलाभो लाभ मच्छरी किल के ये लाभ मच्छरी अति उनोत्तेम या हिंगण्यकेनवा के जाति जाति वर्णेन तो अवर्णक वर्ण मच्छर अटेनोत्तीनुपन जीवित अवलसन वेनवा अवलसन धरने कील दिन कवकन कील कुल निरय गिनी गिनिया निरय पच्चते पाप मानस उन्हें मच्छर लाक धर्म आते उतने मसूर भक्ति आगा तीर्षा भक्ति आगा तमंग जीवित शन सिंह बलापुर गुरुकान इलाक कुकुच्च कुकुच्च तमाम सिद्धर पौन हित हिता पशुक अने आदि वसी करा बरीवच्चे यहाँ पशुन स्वभाव कुकुच्च कल नरक नुकल हों सीकर पशुन गति कल हों नुकल नरक गण पशुन मीनि
කල හොඳ නොකල නරක. ඒ මෙහෙම තියෙනවනේ බලන්න සමහර උදව් කරන සමහර අත්තන්ට උදව් කරන අපරාධ උදව් කරන එක හිතනවනේ. උදව් පදව් කරලා උපකාර කරන මිනිසුන්ට මමත් ඒ අත්තට මෙහෙම කළා කියලා එහෙම අපරාධ නම් මෙහෙම කළේ. දැන් සමහරක් පොඩි ආරක්ෂා හොයාගෙන ඉඳගෙන කියා ගන්න උදව් කරන එහෙම කරනවනේ ජන සමාජය. එහෙම නොකරන්න තිබුණ කියලා හිතනවා කරලා. එහෙම කරන්නත් එපා. එතනත් ඇති වෙන්නේ අකුසල් එකක් මෙන්න මේ කුක්කුච්ච ඇති වෙන එතන. බොහෝ සෙයින් මේ ඇති වෙන්නේ තමන්ගේ අතින් සිද්ධ වෙච්ච දරදී අදපාද මතක් වෙනවා. දැන් ඔයත්තුන්ට දැන් මේ වගේ වෙලාවක මම කිව්වොත්ින් තව මිනිත්තු පහකින් හැම ගණාගෙන ජීවිත අවසන් වෙනවා. දැන් ඇස් දෙක පියාගෙන කරපු හොඳක් මතක් කරගන්න කියලා සිහි කරගන්න බොහෝ දේවල් සිතට බලවත් විදියට එන කුසල ආරම්භන ඒ වගේ පුරුද්දක් පුහුණුවක් ඇති කරලා තියෙනවා මිනිත්තු. චාගානුසතිය සීලානුසතිය වඩලා තියෙනවා. කොවන්නේම තියාගන්න ඕනේ. කොයි වෙලාවක උනත් මරණයට සූදානම් වෙන්න පුළුවන් විදියට මම මැරෙන වෙලාවේ මරණාසන්න සමයේ මෙන්න මේ මගේ මෙන්න මේ ධර්ම ස්වභාවය නැත්තම් මෙන්න මේ පින්කම තමයි මම සිහි කරගන්නේ. ඒ සියල්ලට වඩා මරණාසන්න සමයේ මේ අනිත්‍ය දුක් අනාත්ම ත්‍රිලක්ෂණයම මෙනෙහි කරලා මාර්ගඵල ප්‍රතිවේදයේ පිණිසම පංචපාදාන සංදේශය බලවගෙන චන්දරාණිය ප්‍රහාණය කරන්නම යෝනිසෝ මනසකාරය පිහිටවන්නට ඕන. එහෙම පුහුණුවක් වෙලා නැත්තම් ජීවිතයේ හිත අකුසල ආරම්භණයක් අල්ලගත්තොත් එන්නේ නිසා මොකක්hari බලවත් විදියට කරපු පින්කම හොඳට දැනෙන පින්කම එකක් නෙමෙයි. දැන් අපි තුමුන් ඔයගොල්ලන්ගේ ජීවිතවල දැන් අද වගේ දවසක උපෝසත සීලයක් සමාදන් වුණා ධර්මයේ පුරුදු කළා. මේ අදරය කෙනෙක් මරණ කෙනෙකු මෙතන ඉන්න හිතන්න බයද? අදරය කෙනෙක් මැරෙනවා නම් මේ අද දවස මම උපෝසත සීලයක් ආරක්ෂා කරා කියන මේ අරමුණ බලවත් විදිහට හිතර ගත්තොත් ඒ තුල හිත සතුටටපත් වෙනවා. නිදා පිළිදියාම් බඳු දෙවලෝකවල අන්නයකට කියනවා මේ චාගානුසති නැත්තම් මේ පින්කම් සිහිපත් කිරීම කියලා. ඉතින් මේ කුක්කුච්චේ කියන ධර්ම ස්වභාවය ඇති වුණොත් කරපු පවකා කරපු වැරදි දේනම් සිහිපත් වෙන්න පුළුවන්. ඒ වැරදි දේවල් සිහිපත් කරනකොට ඒක අමතක කරන්නට ඕන. මේ ඒ වැරදි ආදීනම තේරුම් ගන්න නැවත මම මෙහෙම දෙයකට හිත යවන්නේ නැහැ, යොමු කරන්නේ නැහැ. නැවත මම මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියන තැන ඉඳලයි ඒක අමතක කරන්නට ඕනේ. ඒක සිතින් අයින් කරන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ මේ සිතට ඇතිවන පසුතැවීම වේදනාවෙන් නිදහස් වීම පිණිස ඒක අමතක කරලා ගැනීම එහෙම නෙමෙයි. එනිසා අවබෝධයෙන් යුක්ත තමන්ගේ යටින් අදුපාඩු සිද්ධ වෙච්ච ඒවා පසුතැවීම හැටියට සිහිපත් වෙනවා නම් මගේ යටින් මේ වැරද්ද සිද්ධ වුණා. ඔබ හිතන්නට ඕන දැන් එහෙම වැරද්දක් සිද්ධ වුණා නම් දැන් මේ වැරද්ද දැන් මතය નિවර්ධ කරන්න බෑ. හැබැයි මට දැන් පුළුවන් ඒ වගේ වැරද්දකට යන්නේ නොයන විදියට මගේ හිත ගමනය කරගන්න. මම ඒ දේ කරනවා. එදා ඒ වැරද්ද සිද්ධ වුණේ ලෝභය මුල් කරලා. එදා ඒ වැරද්ද සිද්ධ වුණේ ද්වේෂය නිසා, මාන්නය නිසා. දැන් මම ඒ ලෝභය, ද්වේෂය, මාන්නය කියන කෙලෙස් වලට නිග්‍රහ කරනවා. නිග්‍රහ කරලා නැවත ඒ අකුසල් මගේ සිතේ ඇති වෙන මම ඉඳ තමන්නේ නැහැ කියන හික්මනකොට අර පසුතැවීම නැති වෙනවා. එනිසා පසුතැවීම කියන්නේ අකුසලයක් ඒ ජය ගැනීම පිණිස කටයුතු කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය ඉස්සා මධ්‍යදී කුක්කුච්ච කියන චෛතසික තුන පහළ වෙන්නේ ද්වේෂ මූල සිත්වල පමණයි. ඒ කියපු පාපී අකුසල දහම යෙදෙනවා නම් ඒ වගේ මානසිකත්වයක් ඇති වුණොත් ඒක පහළ වෙන්නේ ද්වේෂ මූල සිත් දෙකෙන් එකක. ඊළඟ අකුසල චෛතසිකය තමයි තීනය. තීනය කියන්නේ චිත්තයාමේ පසු භවින ස්වභාවය. සිතේ හැකිලෙන බව. සිතේ නිද්‍රාගත ස්වභාවයකට කියනවා තීනය කියලා. තීනය. මිද්ධ කියන්නේ චෛතසිකයන්ගේ පසුබස්නා බව. ඉතින් මේ දෙක එකටමයි ඇති වෙන්නේ. තීනය විතරක් හෝ මිද්ධය විතරක් ඇතිවන්නේ නැහැ. ඇතිවෙනවා නම් මේ දෙකම ඇති වෙනවා, නැත්නම් ඇතිවන්නේ නැහැ. තීන මිද්ධ. විචිකිච්ඡා කියන්නේ සිතේ යෙදෙන බුද්ධ ආදී උතුමන් වහන්සේලා පිළිබඳ සකකරන ස්වභාවය. සකය සකය පිළිගන්නේ නැති බව. මේ ධර්මය පිළිගන්නේ නැති බව. ධර්මයේ කොටස් පිළිගන්නේ නැති බව. දැන් මේ ධර්මයේ කොටසක් පිළිගන්නවා, ධර්මයේ කොටසක් යමක් පිළිගන්නේ නැහැ. අපි හිතමුකෝ සූත්‍ර දේශනා පිළිගන්නවා, ජාතක දේශනා පිළිගන්නේ නැහැ. එතන තියෙන්නේ කුමක්ද? එතන තියෙන්නේ විචිකිච්ඡා. මේ පිවිතුරු ධර්මය පිළිගන්නේ නැත්නම් එක ගාථාවක් හරි එයා මේ හිතේ තියෙන විචිකිච්ඡා.
ඉතින් ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ යම් කිසි කෙනෙක් මේ ධර්මයෙන් කොටසක් ඉවත් කරනවා නම් පිළිගන්නේ නැත්නම් ඒ අත්ත විචිකිච්ඡාව නම් වූ අකුසලයෙන් පෙළෙන කෙනෙක් කායසිකයෙන් පෙළෙන කෙනෙක් මේ විචිකිච්ඡාව උපමාවකින් කිව්ව හරියට දෙමන් සංධියකට පැමිණි කෙනෙක් වගේ විනිශ්චය කරගන්න බෑ ඉතින් ඒ නිසා මෙන්න මේ කියන ලද අකුසල ධර්ම 14 මෙන්න මේ අකුසල චෛතසික 14 බුදුරජාණන් වහන්සේ කින්නේ අපට තෝරලා දීලා තියෙනවා මේ අකුසල චෛතසික 14මයි ඇතන් විට කෙලස් නමින් දේශනා කරන්නේ පංච නීවරණ නමින් දේශනා කරන්නේ මේ අචෛතසික 14 ඇතන් මේවා නීවරණ නමින් දේශනා කරනවා ඔය කාම භව විත්‍ය අවින්ජා ඕග නමින් දේශනා කරන්නේ මේ අකුසල 10 ඊළඟට අකුසල් දහම් හඳුන්වන ඕනෑම නමකින් දේශනා කරනවා නම් මෙන්න මේ අකුසල චෛතසික 14 ගැනයි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ කියන ලද අකුසල චෛතසික පිළිබඳව දැන් අපි සාමාන්‍යයෙන් කතා කළා. ඊට පස්සේ අපි පසුගිය අවසන් වැඩසටහනේදී සම්භාව සතිය වත්තප්ප ලෝභ අද්ද වත්තප්පේ අලෝභ දෝස කතර මධ්‍යත්ත ආදී වශයෙන් සාකච්ඡා කළා මේ සෝභන සාධාරණ චෛතසික 19 පිළිබඳව. නැත්තම් සෑම සෝභන සිතකම යෙදෙන චෛතසික 19ක් තියෙනවා. මේ චෛතසික 19 ගැන අපි කතා කළා. සම්භාව කියලා අපි සාකච්ඡා කළේ කොහොමද? සම්භාව කියලා සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේ අතුළු පෙරවන් වහන්සේලා පිළිබඳව අවබෝධයෙන් ගුණ දක්නා නොවනින් යුතුව කෙනෙකුගේ සිතේ ඇතිවන ප්‍රසාදය සම්භාව. එතකොට අන්‍යාගමිකයෙකුගේ සිතේ එයත් අදහන කෙනා ගැන ඇතිවන පැහැදීම මොකක්ද? මිත්‍යා අදිමෝක්ෂ මම කලිනුත් කිව්වා ඒක මතක තියාගන්න. දැන් ඔයත් අන්ට කිව්වා තපේ ශාස්ත්‍රවලට අපිට සද්ධාම තියෙනවා කියලා. ඒ වගේ වෙලාවක ඇති වෙන්නේ සද්ධාම නෙමෙයි මිත්‍යා අදිමෝක්ෂයේ කියන ස්වභාවය. අදිමෝක්ක කියලා කයකසිකයක් අපි ඉගෙන ගන්න විතක්ක ਵਿਚාර පිරියපීති ආදී වශයෙන් අපි ඉගෙන ගන්න අදිමෝක්ක කයකසිකේ යන්නේ අදිමෝක්ෂ කයකසිකේ තමයි ඒ ඇති වෙන්නේ මිත්‍යා අදිමෝක්ෂය. වැරදි විදිහට අල්ලා ගැනීමක්. එතන තියෙන සද්ධාාවක් නැහැ. ශ්‍රද්ධාව ඇති වෙනවා නම් ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට පමණයි. මේ ශ්‍රද්ධාව කියන චෛතසිකය ලෝකෙ වෙන කාටවත් ඇති වෙන්නේ ඇති වෙනවා නම් ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට. ශ්‍රද්ධාව ඊළඟට සතිය. සතිය කියන්නේ කොහොමද? සිහිය, සිතේ යෙදෙන කාය දුස්චරිතාදී නිලඳ මේ කියන්නේ සිතේ යෙදෙන කුසල අකුසල ධර්ම සිහි කරන ස්වභාවය. ඒකට කියනවා සතිය කියලා. සම්ප්‍රයුක්ත ධර්මයන් සිහි කරන ස්වභාවය සතිපට්ඨාන ආදී වශයෙන් අපි ඉගෙන ගත්තා. ඒකට කියනවා සතිය කියලා. ඒ සතියේ ලක්ෂණ දෙකක් අපි ඉගෙන ගත්තා. අපිලාපන ලක්ෂණ, උපග්‍රහණ ලක්ෂණ. ශ්‍රද්ධාවේ ලක්ෂණ දෙකක් ඉගෙන ගත්තා. සම්පසාදන ලක්ෂණ, සම්පක්ඛන්දන ලක්ෂණ. ඒවත් අපි සාකච්ඡා කරා ගැඹුරින් ඉන්න. ඊළඟ සෝභන සාධාරණ. ඇයි මේවට සෝභන සාධාරණ කියන්නේ? සෑම කුසලසිතක් සමගම කුසල විපාක සෑම සහේතුක කුසල විපාක දෙකක් සමගම රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන සෑම සිතකම ඉදෙනවා. අකුසල සිත සහ අහේතුක සිත හැර සෙසු සියලු සිත සමග ඉදෙන නිසා මට කිව්ව මොකක්ද? සෝභන සාධාරණ කියන. හිරිය කියන්නේ සිතේ ඉදෙන කාය දුස්තරතාවගේ නිලංජාවන ස්වභාවය. උපමාවකින් කියනවා කුලකාන්තාවක් වගේ කියලා. අර අහිරිකයට ප්‍රතිපක්ෂ ස්වභාවය තමයි හිරිය කියන්නේ. ඔත්තප්පේ කියන්නේ භවත බිය වෙන ස්වභාවය. භවත බිය වෙන ස්වභාවය ඔත්තප්පේ. හිරිය කියන ජාන ස්වභාවය ඔත්තප්පේ කියන්නේ බිය වෙන ස්වභාවය. ඒක චෛතසික ධර්මයක්. අලෝභී කියන්නේ සිතේ යෙදෙන නොලැගෙන ස්වභාවය, නොපැතලෙන ස්වභාවය, කිසිම අරමුණක බැඳෙන්නේ අලෝභය. අලෝභය හරියට පියුම් පතක ජලය වගේ අරමුණේ පැටලෙන්නේ නැහැ. පැටලෙන්නේ නැහැ. අදෝසය කියලා කියන්නේ සිතේ යෙදෙන මෛත්‍රිය නැත්තම් සිත දෝෂ නොවන ස්වභාවය, අනුකූල මිත්‍රයෙක් වගේ කියලා කියනවා. මේ අද්වේෂය නම් වූ ස්වභාවය අදෝසය. ඉතින් ඔය විදිහට මේ සර්ව සෝභන සාධාරණ නැත්නම් සෝභන සාධාරණ ස්වභාවය එකින් එක අපි ඉගෙන ගන්නවා. පත්‍ර මධ්‍යත්තතාව කියලා කියන්නේ
ආරම්මණයන් පිළිබඳ සංකේත ධර්මයන් මධ්‍යස්ථ කරවන ස්වභාවය. తత్ర మధ్యస్థతా తత్ర మధ్యస్థతా కాయ పస్సంది ఏ කියන්නේ కాయ කියලා මෙතන අපි අදහස් කරන්නේ වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුන. අන්නේ ස්කන්ධ තුන සංසිඳුවන සමනය කරන ධර්ම ස්වභාවයක කියනවා කාය පස්සන්දි කියන වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුන සංසිඳුවන ධර්මය කුමක්ද? කාය පස්සන්දි. ඒක චෛතසික ධර්මයයි. පස්සන්දි කියන්නේ සංසිඳුවීම කියන එක. සංසිඳුවීම. චිත්ත පස්සන්දි කියන්නේ විඤ්ඤාණ ස්කන්ධයවත් සිතේ සංසිඳුවීම. එතකොට කාය පස්සන්දි කියන්නේ චෛතසිකයන්ගේ සංසිඳවීම. චිත්ත පස්සන්දි කියන්නේ සිතේ සංසිඳවීම. එහෙනම් මේ චෛතසික දෙක උපදිනකොට සිත සහ චෛතසික ධර්ම සංසිඳීමකටපත් වෙනවා. සංසිඳනකොට තමයි ඒක සමාධිමත් වෙන්නේ, නිහඬ වෙන්නේ, නිසල වෙන්නේ, තණ්හක් වෙන්නේ සංසිඳනකොට. ඊළඟට කාය ලහුකා චිත්ත ලහුකා කියන්නේ අර කලින් වගේම තමයි. ඔව්. කාය ලහුකා කියලා කියන්නේ චෛතසිකයන්ගේ සහැල්ල බව, චිත්ත ලහුකා කියන්නේ සිතේ සහැල්ල බව. කාය මුදුකා කියන්නේ චෛතසිකයන්ගේ මෘදු බව, චිත්ත මුදුකා කියන්නේ සිතේ මෘදු බව. කාය කම්මන්තා කියන්නේ චෛතසිකයන්ගේ කර්මන්නේ ස්වභාවය. චිත්ත කම්මන්නතා කියන්නේ සිතේ කර්මන්න ක්‍රියාවෙහි යෝග්‍ය භාවය. කාය පාබුණතා කියන්නේ චෛතසිකයන්ගේ ප්‍රගුණ බව, කෘත්‍යෙහි නපසබස්න බව, කෘතහස්ත භාවයේ පුරුද්ද, දන් දීම පුරුද්දේ, සිල් ගුණ ධර්ම රැකල පුරුද්දේ, භාවනා කළ පුරුද්දේ, ආනාපාන සතිය වඩන පුරුද්ද යන්නේ වගේ කාය පාබුණතා. චිත්ත පාබුණතා කියන්නේ සිතේ ප්‍රගුණ බව. කාය උද්දකපා කියලා අපි කතා කරන්නේ චෛතසිකයන්ගේ ඍජු බව, වක්කනේ, වංකනේ, වංකනේ. හරිම ඍජු එහෙම වුණොත් තමයි මේ ධාමයේ හැසිරෙන්න පුළුවන්. චිත්ත උද්දකපා කතා කියන්නේ සිතේ ඍජු බව. එතකොට මෙන්න මේ චෛතසික ධර්ම 19 ගැන අපි සාකච්ඡා කළා ගැඹුරින්ම. ඉතින් නැවත නැවත ඒ ගැන ගැඹුරින් කතා කරන්න ඕනමනා නැහැ. අපි කාලය ඉතුරු කරගෙන ඉදිරි වැඩසටහනේදී පටන් ගන්න තියෙන්නේ මේ විරක්ති චෛතසික තමයි ඊළඟට ආරම්භ කරන්නට තියෙන්නේ. ඉතින් මේ විරක්ති චෛතසික, අප්‍රමඤ්ඤා චෛතසික, ප්‍රඥා චෛතසික කියන මෙන්න මේ ධර්මතා ටික සාකච්ඡා කළාට පස්සේ චෛතසික පාඩම අවසන් වෙනවා. ඉන් අනතුරුව අපිට මේ ශික්ෂා චෛතසික පිළිබඳව නායක මොහොසේ ඉදිරියේදී තව වැඩසටහන කිහිපයකදී කතා කරන්නට තියෙනවා. අපි මේ දේවල් සිද්ධ කිරීම පිණිස ඔබ මේ ඉගෙනගත්ත දේ නැවත නැවත අසන්න පුළුවන් නම් තව කෙනෙක් දෙන්නෙකුට හරියට තේරෙන විදිහට කියලා දෙන්න. මේ වැඩසටහනේ වටිනාකම ගැන හිතට ගන්න. මේෙන් ලැබෙන මහා ධර්ම ඥානෙ මේ පුණ්‍ය මහෝගේ ගැන ඔබ සිහිපත් කරන්න. එතන අද මේ වැඩසටහනේදී අපි සාකච්ඡා කරපු දේවල් ඔබට නැවත නැවත අසන්න ලැබෙමි. ඒ හඳපත් ලබාගෙන මේ දේවල් ප්‍රගුණ කරන්න ඔබේ හිත සුව පිණිස. අද මේ අත් ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. අහේතුක සිද්ධාතේ යති කුසල විපාක සිතක් හෝ අකුසල විපාක සිතක් හටගන්නා හැටි පහදා දෙන්න කියලා උදාහරණයකින් දැන් අපි ගත්තකින් දැන් ඔබේ ඇසට ඔබ කැමති ඉතා මිහිරි මනාප ලස්සන රූපාරම්මණය මුණ ගැසෙනවා. ඔබේ ඇසට ලස්සන රූපයක් දකින්න ලැබෙනවා. ලස්සන රූපයක් දකින්න ලැබෙන්නේ කුසල විපාකයක් නිසා, අකුසල විපාකයක් නිසා නෙවෙයිනේ. පෙර කරපු කුසල විපාකයක් නිසා ඔබට ලස්සන රූපයක් ඇස් දෙකෙන් දකින්න ලැබෙනකොට මේ ඇස ඇසුරු කරගෙන අර කියපු කුසල විපාක උපේක්ෂා සහගත චක්කු විඥාන සිත කියන අහේතුක සිත පහළ වෙනවා. ඒ වගේම ඔබට අකමැතිම අරමුණක් ඔබේ චක්සු ප්‍රසාදයේ ගැටෙනකොට ඔබ කැමති නැති කඳුල ඇති කරන දුක ඇති කරන දෙයක් දකින්න ලැබුණොත් ඒ ඇති වෙන අකුසල විපාකයක් නිසානේ. අන්නේ වෙලාවට මේ ඇස ඇසුරු කරගෙන ඇස මුල් කරගෙන අකුසල විපාක උපේක්ෂා සාගර චක්ක විඥාන සිතක් පහළ වෙන ওই විදිහට තමයි මේ සිත් පහළ වෙන්නේ. අපි ඒ ගැන අර වැඩසටහන වලදී සාකච්ඡා කරා. පුළුවන්කමක් තියෙනවා නම් ඒ හඳපඩ ටික ලබාගෙන ශ්‍රවණය කරන්න. එතකොට අහේතුක සිත් වලට විපාකයක් ලැබෙන්නේ නැහැ. අහේතුක සිත් කියන්නේ විපාක සහ ක්‍රියා කොටසකටනේ. මත්ෙහි විපාකයක් ලැබෙන්නේ නැහැ අහේතුක සිත් වලට. අහේතුක සිත් අකුසල විපාක, කුසල විපාක සහ ක්‍රියා කියන තුනේ එකතු වෙන ආයතක සිද්ධාත සකස් වෙන්නේ අනාගතයේ වට විපාකයක් ලබා දෙන හැකියාවක් නැහැ.
භවාංගසෙ උපදවීමට හේතු වෙන හේතු වන්නේ භවාංගෙ උපදිනට හේතු වන්නේ කුසල කුසල කර්ම කුසල කුසල කර්ම සිද්ධ වුණාට පස්සේ කුසල සිතකින් ප්‍රතිසන්ධිගත්ොත් යම්කිසි කෙනෙක් ඒ කුසල පිටින් ප්‍රතිසන්ධි ගන්නා පුද්ගලයාට ඒ හා සමාන ඒ විපාක ඒ කුසල පිටේට ලැබෙන කුසල විපාකය හා සමාන සිතක්ම තමයි භවාංග වශයෙන් පහළ වෙන්නේ අකුසල විපාක පිටකින් ප්‍රතිසන්ධි ගත්තොත්ින් ඔය අකුසල විපාක උපේක්ෂා සාගත සංකීර්ණ සිතෙන් ප්‍රතිසන්ධි ගත්තොත් එයාට ඒ සිතම තමයි භවාංග සිත හැටියට පහළ වෙන්නේ කුසල අකුසල දෙකම මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසලේ හීන උත්කෘෂ්ට ඥාන විප්‍රයුක්ත කුසලයේ එහෙම කියනකොට ඥාන විප්‍රයුක්ත කුසලයේ හීනයි කියලා සලකන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසලයේ තමාම කරනවා නම් අසංස්කාරිකව කරනවා නම් ඒ වගේ මේ ඥාන සම්ප්‍රයුක්ත කුසලයට පෙර පහළවන ඒ කුසලයේ සිද්ධ වෙන මොහොතේ ඊට පෙර ඊට පසුව පහළවන සිතුත් ඥාන සම්ප්‍රයුක්තයි නම් ඒක උසස් සිතක් කියලා කියනවා එහෙම නොවේ නම් ඒක ඕමක සිතක් කියලා කියනවා භවාංග සිත කාලයක් එක්ක වෙනස් වෙන්නේ නැහැ දැන් මේ ජීවිතයේ පහළවන සියලු භවංග සිත් සමානයි චෛතසික වශයෙන් සමානයි ඒ වගේම මේ ජීවිතයේ අපි ප්‍රතිසන්දගත් යම් සිතකින්ද ඒ වගේ සිතක්ම තමයි භවංග සිත් වශයෙන් පහළ වෙන්නේ ඊළඟ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන් එහෙම ජීවිතෙන් ජීවිතයට වෙනස් වෙනවා හැබැයි එක ජීවිතයක් තුළ වෙනස් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ කියන්නේ එකම සිත පවතිනවා කියන එක නෙමෙයි යම් සිත් ඒ වගේ සිතක් පහළ වෙලා නිරුද්ධ වෙනකොට ඒ හා සමාන සිතක්ම පහළ වෙනවා මෝහ මූල සිත්වලින් සිද්ධ වෙන අකුසලය ලෝභ මූල සහ ද්වේෂ මූල සිත්වලින් සිද්ධ වෙන අකුසලයට නම කර්ම බාලයි නැත්නම් කර්ම බලවත් භාම යඩෝ ඒක හරි බරපතල විපාක ඇති කරන්නේ ලෝභ මූල ද්වේෂ මූල සිත්වලින් මෝහ මූල සිත්වලින් බරපතල විපාක ඇති කරන්නේ හැබැයි විචිකිච්ඡා සංයුක්ත සිත් එහෙම පහළ වෙනකොට ඒ සිත නිසා යා මිත්‍යා දෘෂ්ටියකට බර වෙනවා නැමත ලෝභ මූල දේශ මූල පාපයන් සිද්ධ වෙන්නට පුළුවන් ඒ නිසා ය මොහ මූල සිත් උපනිස්රේ වෙනවා ලෝභ මූල දේශ මූල සිත් වල. ඔව් මාගන්ධ්‍ය සූත්‍රයේ කුෂ්ඨ රෝගයෙන් හැදෙන්නේ කාම ධර්මයක්. කාම ධර්ම පරිසේවනය කිරීම. ඒක තමයි කුෂ්ඨ රෝගයක් කියන හැදෙන්නේ කුෂ්ඨ රෝග සෝපත් වීම කියන අදහස් කලේ කාම ඡන්දේ ප්‍රහාණය වීම. කාම ධාතු ඉක්මවා යෑම. ඒ කාරණේ හරි. කාමාවචර මහාපියාසෙ හත අපට විසක්කන ආකාරයෙන්ද කාමාවචර මහාපියාසෙත් අත විසක්කනවනේ කාමාවචර මහාපියාසෙත් අතයි ඊළඟට අරූපාවචර ක්‍රියාසෙත් පහයි මේ අරූපාවචර ක්‍රියාසෙත් පහයි අරූපාවචර ක්‍රියාසෙත් හතරයි අහේතුක ක්‍රියාසෙත් තුනයි කියන්නේ මෙන්න මේ ටික එකතු වුණාම තමයි විස්ස වෙන්නේ අහේතුක ක්‍රියාසෙත් තුනයි මහාපියාසෙත් අතයි රූපාවචර ක්‍රියාසෙත් පහයි අරූපාවචර ක්‍රියාසෙත් හතරයි රහතන් වහන්සේලාට ඥාන නිප්‍රයුක්ත ක්‍රියාසිත 15 වෙනි හැටි ධර්මයේ උගන්වනවා දැන් අපි හිතමුකෝ රහතන් වහන්සේ කෙනෙක් බාන වලඳලා ඉවර වෙලා පාත්තරය ඉතුරු වෙන දෙයක් සමීපයේ ඉන්න මේ කුරුළු ටිකකට දෙනවයි කියලා අන්න ඒ වෙලාවට එච්චර හිතන්නේ නැහැ ඒ ගැන කර්මයේ ඵල ගැනීම මෙහෙ කිරීමක් නැහැ නිකන් පාත්තරය තියෙද්දි කරගෙන මෙහෙම යොමු කරනවා මානසිකාරයක් වෙනවා මේක දැන් දානවා කියලා නමුත් ඒ කාරණේ ඒ ඒ කරන ක්‍රියාව ගැන ඒ පහළ වෙන සිත ගැන ඒ ඥානුවණින් මේක නාවර්ජනා කිරීමක් නැහැ. අන්න ඒ වගේ වෙලාවක ඥාන සම්ප්‍රයුක්ත සිතක් මේ රහතන් වහන්සේට පහළ වෙන්න පුළුවන් ඥාන විප්‍රයුක්ත වශයෙන්. අතිශයෙන් ප්‍රගුණ වූ ධර්මපරයායන සත්‍යයනා කරනකොට රහතන් වහන්සේලා ඒතාම පුරුදු උපනිතර සත්‍යයන කරන සූත්‍රයක් සත්‍යයන කරන වෙලාවේ සමහර රහතන් වහන්සේට ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත පහළ වෙන්න පුළුවන්. හැබැයි භාග්‍යවතුන් වහන්සේට එහෙම සිද්ධවන්නේ නැහැ. ඥාන පුබ්බංගමං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං තථාගතයන් වහන්සේගේ සියලු කාය වාග් මනෝ කර්ම ප්‍රඥා මුල් වෙලාමයි පහළ වෙන්නේ. එහෙනම් ඇත්තට ලොකුවට කල්පනා කරන්න එපා දැන් ඔය චුතිය ප්‍රතිසන්දිය දැන් ඒ වගේ දැන් මේ විශ්වයට අලුතෙන් දැන් මේ සත්වයන් එනවා වගේ කියන කතා ඒ වෙච්චර මේ ධහම තුල අපට කිසිසේත්ම ගෝචර නොවන දේවල් ඒ ගෝචර නවන දේවල් ගැන සාකච්ඡා කිරීමෙන් පළක් වන්නේ නැහැ ප්‍රතිසන්දියක් ඇතිවීම සිද්ධ වෙන්නේ කුමක් නිසාද ප්‍රතිසන්දියක් ඇතිවන හේතු සංඛාර පුඤ්ඤාදි සංඛාර අපුඤ්ඤාදි සංඛාර ආනිංජාදි සංඛාර කියන මේ සංස්කාරයන් පවතිනකම් ප්‍රතිසන්දියක් ඇති වෙනවා ඉතින් ඒ නිසා අලුතෙන් සත්වයන් මේ භව ගමනට එකතු වෙනවා කියලා එහෙම කියන්න හිතන්න අවශ්‍යම නැහැ මොකද එහෙම දේශනාවක් බුදුරජාණන් වහන්සේ බඳාරලා නැහැ දැන් පුද්ගලයෙක් මේ යන මොහොතේ එයාගේ සිත තුළ ඒ අවසාන මොහොතේ අපි ගත්තකින් මරණාසන්න චිත්ත වේති 15 වන මොහොත
මහතේදී ඒ සිත්වල ලෝභ දේශ මොහ සිතවිලි හෝ අලෝභ දේශ මොහ සිතවිලි හෝ පහළ වෙන්නේ නැත්නම් ආය ප්‍රතිසන්දියක් ගන්නේ නැහැ නේද කියලා අහන ප්‍රතිසන්දියක් නොගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කියපු ලෝභය ද්වේෂය මොහය මුළු මනින්ම ප්‍රහාණය වෙන්න තෝර ඒ වගේම අලෝභය අද්වේෂය අමෝහය කියන මේ ධර්මතා තුන කුසල් සිත් ඇසුරු කරගෙන නෙමෙයි ක්‍රියා සිත් ඇසුරු කරගෙන පහළ වෙන මට්ටමටම දියුණු කරන්න තෝර එයින් අදහස් කරන්නේ ලෝභ ද්වේෂ මොහ ඉතිරියක් නැතිව මුළු මනින්ම ප්‍රහාණය වෙලා නම් අන්නේ පුද්ගලයා නැමත උපදින්නේ උතුමන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. හැබැයි මරණාසන්න මොහොතේදී ලෝභ ද්වේෂ මොහ අකුසල මූල හෝ අකුසල අකුසල මූල පහළ වෙන අකුසල සිත් පහළ වෙනවනේ. අකුසල සිත් පහළ නොවන විදිහට යම් කිසි කෙනෙක් හිත සකස් කරගත්තොත් එයා ඒ මොහොතට එහෙම හිත සකස් කර ගැනීම හේතු වෙනවා මරණයන් මත සුගතිය උපදින. හැබැයි කෙලෙසුන් මුළුමනින්ම පහණය කළා නැත්නම් සමුත් මේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කළා නැත්නම් මාර්ගඵල සිත් වලින් ප්‍රහාණය කළා නැත්නම් එයා ඒකාන්තයෙන් නැවතු උපදිනවා. ඒ අදහස් කරේ රහතන් වහන්සේ කෙනෙක් ලෙස මහරහතන් වහන්සේ කෙනෙක් ලෙස ජීවිතය අවසන් කරොත් හැර අනිවාර්යයෙන්ම පහළ වෙනවාමයි ප්‍රතිසංධි ගන්නවාමයි. ඒ කිසිම ගැටලුවක් නෑ. දැන් මේ උද්ධච්ච සංප්‍රයුක්ත චිත්තය විචිකිච්ඡා සංප්‍රයුක්ත චිත්තය කියලා අභිධර්ම චන්ද්‍රිකාවේ තියෙන පිළිවෙලට කටපාඩම් කරගන්න කිසි වරදක් නැහැ. දැන් මෝහ මූල සිද්දක සාමාන්‍යයෙන් මේ අභිධර්ම චන්ද්‍රිකාවේ සඳහන් වෙන්නේ අභිධර්මාප සංග්‍රහය උගන්වන විදිහට රේරුකාණ ස්වාමීන් වහන්සේගේ පොතේ මේ තියෙන විදිහක් වැරදි නැහැ. ඒ ක්‍රම දෙකම හරි. කිසිම ගැටලුවක් නැහැ. ඒ විදිහට මතක තබා ගන්න. ශාස්ත්‍ර ශාසනයේ විනය පිළිබඳව ඉගෙන ගැනීම ගිහියත් දැනගෙන තියෙනක වටිනවා. අපි අවස්ථාවක් ලැබුණොත් ඒ විනය පිළිබඳව සංක්ෂිප්ත දේශනාවක් කරන්න ඔය ආර්ය මාස දේශනාවක් කරපු ඒක නැවත අහන්න ලැබෙනවා නම් ඔයත් අහන්න හොයාගෙන ඒක ඉතාම වටිනා විනය ගැන එතන කතා වෙනවා. ඉතින් ඒ විදිහට තමයි විනය ගැන දේශනා කරලා තියෙන්නේ. නමුත් විනය පිටකයම ගිහි කෙනෙකුට හදාරන්නට අවස්ථාවක් ලැබෙනවා නම් ඒක වටිනවා. නමුත් මේ වගේ කාලයකදී අවස්ථාව ඉතා අඩුවෙන් තමයි ලැබෙන්නේ. කොහොම නමුත් ගිහි පැවිද දෙපිරිසම විනය ගැන දැනගෙන සිටීම ඉතා වැදගත්. ඉතින් අද දවසේ අපි පුරා හෝරා ගණනක් මේ උතුම් රතනාභර ප්‍රභා අභිධර්ම වැඩසටහන තුළ පසුගිය වැඩසටහන් වලදී ඉගෙන ගන්නා ලද මෙනෙහි කරන ලද ප්‍රඥාව හසුරුවන ලද ඒ ධර්ම පරයාය නැවත වතාවක් සිහිපත් කරගත්ත ඒ මිහිරි මතකය අවුත් කරගත්ත ඒ දහම් දැනුම තවත් දියුණු කරගත්ත අයිතෙන් ඔබ සතුටටපත් වෙන්න අද දවස ගෙවිලා ගියා. දැන් ආය ඒ උදෑසන කාලය සිල් සමාදන් වෙච්ච මොහොත උදේ දානීය දවල් දානීය වළඳපු මොහොත ආය ඔබේ ජීවිතයට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ජීවිතේ බොහොම අස්ථාවරයි අස්ථිරයි නොසිතූ නොපැතූ දේ බොහෝ සිද්ධ වෙනවා. අපි කවදාවත් හිතුවේ නැහැ මේ වැඩසටහන මේ වගේ මාස ගානක් නවතින විදිහ අභියෝගයක් එයි කියලා. හැබැයි නමුත් එහෙම අභියෝගයක් ආවා අපිට ඒ හැම දෙයකට නිසනමම සිද්ධ වුණා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා මම ඉපදෙන කෙනෙක්, දිරණ කෙනෙක්, ලැබෙන කෙනෙක්, නැරෙන කෙනෙක්, ප්‍රියමනාප දෙයින් වෙන කෙනෙක් මෙහෙම හිතන්න කිව්වේ ඒක නිසා. ඉතින් මේ විදිහට මෙනෙහි කරමින් ඔබ සතුට වෙන්න අද වගේ දවසක මේ පින්බිමට ඇවිල්ලා මහා සංඝරත්නයේ ඉදිරියේ තථාගත සිරිගෝ මණ්ඩලයෙන් වදාන පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය කනින් නසා සිතින් මෙනෙහි කර නුවණින් නුවණ යොමු කරේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස යෝනිසෝ මනසිකාරය හසුරුවාගෙන අද දවසේ ඔබ මහා පුදුම පිනක් ඔබේ ජීවිතයට එකතු කරගත්තා. මේ ගමන එන්නත නිවසේ එළියට ගෙදරින් එළියට පා දිගු කරපු මොහොතේ පටන් මේ මොහොත දක්වා අපමණ පිනක් ඔබේ ජීවිතයට එකතු වුණා. ඔබ මේ මොහොතේ නියදුණත් ඔබට ඒ පින ඔබේ පිටුපසින් සෙවණැල්ලක් සේ පිහිට වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ මහා සංඝරත්නය දැක බලා ගැනීම, මහා සංඝරත්නයට වන්දනා කිරීම, බුදුරජාණන් වහන්සේගේ සිරිමෝ මඩලින් වදාළ මිහිරි ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීම මේ සෑම ආකාරයකින් ඔබ ඔබේ ජීවිතයේ අප්‍රමාණ පිනක් එකතු කරගත්තා. මේ රැස් කරපු පින කල්ප සත සහස්‍රයක් ගෙවිලා ගියත් ගෙවෙන්නේ නැහැ. නිවන් දක්නා ජාති දක්වාම ඔබට ප්‍රඥාවන්ත ජීවිත ලබන්න, කිසිවකට මුලා නොවන ජීවිත ලබන්න, ඒ වගේම මේ ජීවිතය තුළදීම යමෙක් මේ ධම පුරුදු කරලා දුකෙන් අත මිදෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ උදසාම මේ උත්තම ධර්මයේ අධ්‍යයනය කිරීම ඉගෙන ගැනීම මානසිකාරය සැබවින්ම මේ විදර්ශනා භාවනාවක් මේ භාවනාව ඒකාන්තයෙන් හේතු වේවා කියලා මම
ආශිර්වාද කරනවා. දැන් අපි සියලු දෙනාම වෙනද වගේම කරණීය මෙත්ත සූත්‍රයේ සංධායනා කරලා සියලු දෙවියන් ඥාතීන්ට පින් අනුමෝදන් කරලා අද දවසේ මේ රතනාගර ප්‍රභා අභිධර්ම වැඩසටහන සමාප්ත කරනවා. අපි සියලු දෙනාම ඒ ධර්ම පරයාය සංධායනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකයෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සා බුද්ධෝ භගවාති ස්වාතෝ භගවතා ධම්මෝ සංවිද්ධිකෝ අත්තාරිකෝ එහි පස්සිකෝ යනිදං චත්තාරි පුරිස යුගානි අන්ත පුරිස උද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ රක්ඛිනේයෝ පංජරි කරණේයෝ අනුත්තරං පුඤ්ඤං හේතං ලෝකස්සාමි ඒවං බුද්ධං සරණං ධම්මං සංඝං ච වික්ඛවෝ මයං වාචං විපන්තං වා ලෝමං සුනහිස්සති ඒතේන සච්ච රාජේන පාතුතං රතනන්තයං ඒතේන සච්ච රාජේන පාතුතං රතනන්තයං ඒතේන සච්ච රාජේන පාතුතං රතනන්තයං කරණීය වත්ථ කුසලේන යන්තං සංතං පදම්මහිසමිච්ච සංකෝජුච සුජුච සුවචෝචස්ස මුදුනති මානි සන්තුස්ස වෝච සුභරෝච අංකකින්චෝච සල්ලහුකරුන්ති සන්තේන්ද්‍රියෝච නිපකෝච මචුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපරේව සුඛිනෝ වා හේමිනෝ හොන්තු සම්මේ සන්තා භවන්තු සුඛිතා යේකේචිපාන භූතන්ති අසාවාතාවයාව අනවසේසා දීලාවායේ මාන්තාවා මන්ජිමාරස්ස පානුකතුලා නිද්ධාවායේ රන්නිද්ධායේ චරුරේ වසන්තියයි සම්භවේ සීවා සම්මේ සත්තා නවන්තු සුභිතාන්තා නපයෝ අරන්නේ කුමේ ධර්මාති අන්නේ
ससर दुखी अतम दिन मोहत दवा शांति हेतु
පාරිශුද්ධ ධර්මය ඉගෙනගෙන ධරාගෙන නුවණින් විමසා සමථ විදර්ශනා භාවනාවට උපකාර වන පරිද්දෙන් බොහෝ පින්කස් කරගත්තා. පින්වත්නි, මෙසේ ජනිත කරගත් මේ මහා පින මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති විචිත්ත ධර්ම කථික උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ, එවැගේම විචිත්ත ධර්ම කථික උඩුදුම්බර සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු අතිපූජනීය මහා සංඝරත්නයට අනුමෝදන් වේවා, ධර්මාවබෝධය පිණිසම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එවැගේම අද වැඩසටහනට සම්බන්ධ වූ ඒ පින්වත් සිල්මෑණිවරුන්ටත් මේ උතුම් ධර්මදානමය පින, ධර්මදේශනාමය පින, සාකච්ඡාමය පින අප හැම දෙනා රස කළ පින් බලයෙන් මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වත් ඔබ සියලු දෙනාට මේ පින් බලයෙන් නිදුක් සුව නිරෝගී සුව සැලසේවා. මේ උතුම් මිනිස් ජීවිතය තුළ ඉතුරු වෙලා තියෙන දින කිහිපය සමත විදර්ශනා භාවනාවෙන් නූපන් ප්‍රඥාව පහළ කර ගැනීම පිණිස, මෙතෙක් අවබෝධ නොවූ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිස, මෙතෙක් ඔබ නොලඳ මේ උතුම් ධර්මයේ යම් ශාන්තියක් වේ නම් මේ ශාන්තිය විඳ ගැනීම පිණිසම මේ මහා පින් බලේ ඒකාන්තෙන් උපකාර වේවා. ඔබ මේ අසෝ ධර්මය නැවත නැවත හොඳට ප්‍රගුණ කරන්න, අභිධර්ම චන්ද්‍රිකාව ඒ ග්‍රන්ථය, ඒ වගේම රේරුකාණ ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගයේ අභිධර්මයේ මූලික කරුණු කියන පොත් හොඳට පරිශීලනය කරලා නැවත මේ වැඩසටහන හා සම්බන්ධ වෙලා ඔබේ දහම් දැනුම වැඩි දියුණු කරගන්න, විදර්ශනා ඥානය දියුණු කරගන්න ඔබ කටයුතු කරන්න. ඒ සඳහා ඔබට වාසනාව පෑදේවා. අනන්ත බුදු ගුණ සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් ඔබ නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා. අනන්ත ධම් ගුණ සත්‍යයි. අනන්ත සංඝ ගුණ සත්‍යයි. ඒ සත්‍ය වූ තෙරුවන් ගුණ බලයෙන් ඔබ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ධම ඔබේ හදවතේ සමකල්හි නතර වේවා. මේ ධම ඔබට මතක හිටීවා, නුවණට සිහි වේවා, කල්පනාවට නැගේවා. මියදෙන මොහොතේදී මේ අසෝ ධම රාග ප්‍රතිරාග දෙමින් නැසේවා. ඔබට මියදෙන මොහොතකට හෝ කලින් මේ අසෝ ධමේ අනුහසින් මේ ආශිර්වාද බලයෙන් මේ සසර කතර නිමා කරන උත්තල මාර්ග ඵල ප්‍රතිවේදය ලබන්න වාසනාව ලැබේවා. අද වගේ දවසක සමාදම් වූ සීලය රකින ලද ගුණය ඇසූ බණපදය මේ හැම දෙයක්ම අපේ ජීවිතයට මෙතෙක් නොකැඳූ වාසනාවක් කැඳා දුන්නා. අද ඔබේ ජීවිතයට, ඔබේ සසර ගමනට, ඔබේ පිනට අද බොහෝ පිනක් එකතු වුණා. අද ඔබේ ජීවිතයට බොහෝ පුණ්‍ය සම්භාරයක් එකතු වුණා. එනිසා අද දවස ගත වෙලා ගියා, පායන හිරු මඩල බැස ගියා, දවස අවසන් වුණා. ජීවිතයේ තව එක දවසක් අස්තය බලා ගමන් කරද්දී අප විසින් ජනිත කරන ලද මේ මහා පින අපට ශාන්තිය පිණිස කාන්තේ හේතු වෙනවා. එසේ හේතු වේවා කියලා මම ආශිර්වාද කරනවා. හැම දිනම නැවත නැවතත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කායික පීඩා දුරු වේවා, මානසික පීඩා දුරු වේවා, සතුට සැනසීම ශාන්තිය උදාපත් වේවා. ගන්නා හෙළනා සසුන් දැල්ලක් පාසාම මේ සෑම මොහොතකම බුදු ගුණම සිහි වේවා, ධම් ගුණ සංඝ ගුණ සිහි වේවා, කලපෙණි සිහි වේවා. හැම දිනාටම කිසිම මොහොතක චිත්ත විච්ඡේදයක්, මානසික කඩාවැටීමක්, අසරණ භාවයක් ඇති නොවේවා. කොතනක හෝ ජීවිතය අවසන් කරන මොහොතේ කලපෙණි සිහි වේවා. මේ මොහොතේ මඟඵල සුවයෙන් සැනසෙන්න බැරි වුණ සුගතියක ඉපදෙලා හෝ ඉතා ඉක්මනින් සසර කතරින් අත මිදෙන්නම මේ මහා ධර්මය ඔබට පිහිටක් වේවා, මේ පින් බලය ඔබට ආරක්ෂාවක් වේවා, වාසනාවක් වේවා කියලා මම මහා සංඝරත්නය නමුවෙන් සෙත් පතනම ආශිර්වාද කරනවා. සම්මීතියෝ විවද්ධන්තු, සම්ම රෝගෝ විනස්සතු, මාතේ භවත්වන්තරායෝ සුධීහී ධායකෝ භව. භවතු සම්ම මංගලං, රක්ඛන්තු සම්ම දේවතා. සම්ම බුද්ධානුභාවේන සදා සොද්ධි භවන්තු තේ. භවතු සම්ම මංගලං, රක්ඛන්තු සම්ම දේවතා. සම්ම ධම්මානුභාවේන සදා සොද්ධි භවන්තු.
भवतु सर्वे मंगलं रक्खन्तु सर्वे देवता सर्वे संघानुभावेन सदा सुद्धि भवन्तु ते अभिवादन शिरस निच्चं वद्धा पचायिनो चत्तारो धर्म वर्धन्ति आयुर्वन्नो सुखं बलम् आयु आरोग्य संपत्ति सर्व संपत्ति मेवच अथो निर्वाण संपत्ति इमिनाते समिज्जतु इद्धितं पद्धितं त्वेहं तिप्पमेव समिज्जतु सम्मे पूरेन्तु चित्त संपत्ता चंदो पन्न रसी अधा